රාත්‍රියේ පොඩි වැඩකට එළියට යන්න උනානේ. ඒකෙන් දැන් ගොඩක් වෙන්නේ. බබා කැමති අපාර්ට්මන්ට් එක ගන්න. රාත්‍රි සල්ලි හොයන්න එපැයි. ඒකට ඔයා කැමති නේද? ඔව් කැමති. ඉන්ෂෝයි. කෝ. අමිට දෙන්න. මේ හරි එක්සයිටඩ් අපාර්ට්මන්ට් එක ගැන. මාත් හරි excited. කෝටි හතරම ආරක් දෙන්න. I know it's expensive baba. But මතකනේ ක්‍රිස්ටොෆර් කියපු එක. It's a bargain. Normally කෝටි 6ට යන එකක් නේ අපිට ඔය ගානට හම්බ වෙන්නේ. කොළඹ 3 වලින් ඔය දෙවල් එකේ luxury apartment එකක් ඔය ගානට ගන්නත් බෑනේ. Yes yes, I was also there. It's so close to the school, close to the malls and everything. අනික මොනසේකට කැත නැතුව invite කරන්නත් පුළුවන් ගෙදරට. දැන් රෙන්ට් එකට ඉඳලා ඇති වෙලා තියෙන්නේ. It's an investment නේ. ගාන ගැන විතරක් හිතන්න එපා. ගාන ගැන නොහිතා බෑනේ බබා. We have to pay it, no. මේ කාරන් තියෙන ලෝන්ස් වල හැටියට තව ලොකු එකක් ගන්නත් බෑ. කාර් එකේ ලීස් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ ඉඩම විකුණමුකෝ. පරම්පරාව ඉඩමනේ බබා. අනික් විකුණු පෙව්වා වගේ නෙමෙයි. එතන 8 acres විතර තියෙනවනේ. කෝටි දෙකම අරක් විතර ලැබෙයිනේ. It's not that simple. අම්මවත් කැමති කරගන්න එපා. Your family doesn't even use it. කොන් හේ වල් වැඩි වැඩිනේ තියෙන්නේ. නෝ බඳින කොට නම් කිව්වේ ඉඩම් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කියලා. හරි හරි හරි. Stop it now. ඕක විකුණන එක ගැන හැම වෙලෙම කියවන්නේ. I'm getting another call. I'm going to put in under. Mali, මේ වැඩේ හරිනේද? එනගමන්නේ දෙන්නේ. ආ බානුකයි. ඔව් අය මම දැන් මේ කොළඹ ඉඳන් එනගම. එල එල මල්ලි මේ plan එකේ පොඩි වෙනසක්. මේ drop එක අවශ්‍ය නැමේ. හැටුදේ 10ට හොඳේ. මේ කීප දණ්ඩම් බලය. දේ 10ටදයි. මේ දවස්වල පොලිසියෙන් කේස් වැඩි. ප්ලෑන් එක වෙනස් වුණා. ඒනොට ප්ලේස් එක කිසිම වෙනසක් නැහැ. කීප දණ්ඩම් බලයන්. මේ අපිට මේ අයියේ මේ ඩ්‍රොප් එක අර කලින් කතා වෙච්ච විදිහට හවසරම තියාගන්න බැරි වෙයි දන්නේ නැහැ නේද මේ. මම මේ කලින් දාගත්ත පොඩි වැඩක් තියෙනවා මේ උදේට. මොකක්? ඩ්‍රොප් එක අවසටම තියාගන්න පුළුවන් වෙයිද දන්නේ උත්තෝ මේ හුකන්න ලෑසෙන්න බෑ හරිද මම උන්ට කිව්වනේ මං කියනලා ඩ්‍රොප් එක එන්න ඕන කියලා කිව්වනේ ඔව් කිව්වයි ආ එහෙනම් මං කියපුලා ඩ්‍රොප් එක කරපන් සෝ වැඩ දාගත්ත එක මට අදාල් නෑනේ පොලිසින් වැඩිපුර හොයනින් තමයි උඹේ හොඳටම කිව්වේ කෑරි වෙන මට පොස්ට් ලයින් දාන්න ෂෙනෙල් නංගේ කියපුින්දා උඹට මේ ජොබ් එක හම්බුනේ හරිද නැත්නම් ඕනේ තරම් කොල්ලෝ ඉන්න ජොබ් බිල් එක නෑනගෙන ඉන්න හරි අය සෝරි මම අයියේ කීපුවලා ඩ්‍රොප් එක කරන්න නෑ එහෙම ඉස්සරහට ජොබ් ඕන නම් පළවෙනි එක හරියට කරපන්
හෙලෝ මචං හෙලෝ මචං කියන්න ඔව් මට පොඩි මට ලොකු උදව්වක් කරලා දෙන්න පුළුවන්ද කියන්න මචං මචං හිට පිච් ප්‍රසන්ටේෂන් එක ඔයාට කරන්න පුළුවන් වේද පිස්සුද මචං ප්‍රසන්ටේෂන් එකයි ડોකියුමන්ට්ස් ටිකයි ඩේට් ටිකයි ඔක්කොම ටික උඹත් එක්ක ෂෙයා කරලා තියෙන්නේ ඔට කරන්න පුළුවන් පිස්සුද බං උඹ සෙට් කරගත්ත ඩීල් එකේ පිච් ප්‍රසන්ටේෂන් එක මම කරන්න මචං මචං මට මට පොඩි කේස් එකක් මට හෙට ඔෆිස් එන්න වෙන්නේ අනේ මට මේක කරලා දීපම් බං මගේ පස්සේ උඹනේ මේ ඩීල් එක හොඳටම දන්නේ අනික එක හෙට උදේ වෙනකන් තියෙනවනේ මට ප්‍රසන්ටේෂන් එකට ප්‍රිපෙයා වෙන්න කක්කරි ගැස්සුණා ගැස්සෙන්න දෙයක් නෑ මචං ඔළුවේ තියෙන දේ දිගටම කියාගෙන යන්න තමයි තියෙන්නේ අනික එක මේ මම උඹත් එක්ක දිගටම ඉන්නවා ෆෝන් එකේ මත මම ඔබව ගයිඩ් කරන්න කක්කරි ප්‍රශ්නයක් වුණොත් එහෙනම් මාව කෙලිම කනෙක් කරන්න ඒගොල්ලන්ගේ ඩිරෙක්ටර් එක. මේ මන්ද බං. ඔසාට මොකද කියන්නේ? උඹව මරයි. ඔසාව මම බැලන්ස් කරන්නම්කෝ. චානක මේ විදියට හිටපන්කෝ. වැඩේ හරි ගියොත් ක්‍රෙඩිට් එක උඹට. වැඩේ කියලා වුණොත් බ්ලේම් එක මට. අනේ මේක මට පොඩ්ඩක් ගොඩ දාලා දීපන් බං. හරි හරි මං කරන්නම්. මොනා කරන්නද? බත් ඉතින් අන්තිම මොහොතේ ආතල් දෙනානේ. Thank you bro. Love you. ෆලකෝත. අපුසේ බානුක අයියා කතා කරේ. මොකද උනේ? ඩ්‍රොප් එක හෙට උදේ 10ටලු. හෙට උගේ ප්‍රසන්ටේෂන් එක? ඒක තමයි ඉතින්. ඒක කියන්න ගිහින් මිනිහා මලපැල්ල කෑ ගැව්වා. වාහන නිසාලු මට ජොබ් එක දෙන්නේ. මේ 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 වෙන ජොබ් කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවලු. මම බානුකට කතා කරන්නම්. නෑ 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 ඕනේ නෑ ෂනෙල්. මම චානකට කතා කරා. මෙයා ප්‍රසන්ටේෂන් එක කරා. Hello, Mali. Hello, boss. මොකද මේ චානක් කියන්නේ හෙට ප්‍රසන්ටේෂන් එක යා කරන්න කියලා? ඔව් බොස් මේ මට හෙට දෙන්න වෙන්නේ නැහැ ඔෆිස්. චානකෝ කරයි. මල්ලි මේ පිස්සු කතා කරන්න එපා. මේක ඩිරෙක්ටර් ලෙවල් එකේ ඉඳන් බලන් ඉන්න ඩීල් එකක්. ඔක්කොම තමුස හැන්ඩල් කරාට පස්සේ මම කොහොමද ලොක්කොන්ට කියන්නේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ වෙන කෙනෙක් කියලා? ඇයි හෙට ගෙන්න බැරි? බොස් මේ මට පොඩි කරදරයක් වෙලා මේ අපේ වයිස්ගේ අම්මට අසනීප වෙලා මට ගෝල් ඇලි ඔයාට මේක ඉවර වෙලා යන්න බැරිද මට මේක ලොක්කන්ටත් කියන්න වෙනවා ඔයාගේ 퍼ෆෝමන්ස් ඉවැලියුේෂන් වලට ඉෆෙක්ට් වෙනවා කමිෂන් එකක් නැති වෙනවා මේක ඉවර වෙලා එහෙම්මම යන්න ඒක තමයි බොස් I'm extremely sorry මම මේ දැන් යන ගමන් මේ චානක ඔක්කොම ඩීටේල්ස් ටික දන්නවා බොස් එයා වැඩේ හොඳටම කරයි කැමැත්තක් චානක වැඩේ කාගත්තොත් it's on you ආ අපි ඔක්කොගෙම බෙලි ගහලා යන වැඩ තමයි තමුසේ කරන්නේ කතා කළේ එතකොට දැන් මොකද කරන්නේ මේ what about the car
What do you mean? What about the car? මේ කාර් එක කීයකට දෙන්න පුළුවන්ද? මේ 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 don't even go there. තේරුණාද? මේක විතරයි මගේ සන්තකයට තියෙන්නේ. අනික මේක දීලා මොනවා කරන්නද අප්පා? තමුසෙම ගියායි යයි කාර් එකක් ඕනේ කියලා. අනික කයිසේ කෝටි 4,5ක් දීලා අපාර්ට්මන්ට් එකක් අරගෙන ඒක ගිහිල්ලා මරුට එකක් පාක් කරන්නද? හරි හරි පොච්චර තරහ ගන්න දෙයක් කිව්වේ නෑනේ. I was just checking options. Oh, options! Thamuse nisa ada mama deke kole low life pakeggen kunuhara bahagena uge jarama mage car ekage dahagena yanawa. So don't talk to me about fucking options, okay? Please tarah ganne pa please. Baba? මට මේ මේ චානකගෙන් කෝල් එකක් I'll call you back. ඊටවසේ මොකක් කර මැච්චයක් ගාලා 10 million loan එකක් දාගත්තොත් තව කෝටි ගණනක් තියෙනවා. බබා මම මොකද කරන්න කියලා ඇහුවේ ඒකට නෙමෙයි. දැන් කොමිෂන් එක නැතුව ලීස්, රෙන්ට්, ස්කූල් ෆීස්, ලෝන් පේමන්ට්ස් ගෙවන්නේ කොහමද මේ මාසේ? සැරේ 25,000ක් විතර හම්බුණානේ පැයට. හේ දෙලමයි හම්බෙන්න කලින්නේ. It's okay, Baba. We'll manage. Okay, Baba. Manantiana. Bye. Bye. Love you. මම බොස්ට කියලා උඹේ කමිෂන් එකේ වැඩේ ෂේප් කරා. උඹට හාෆ් වත් හම්බෙයි.
උඹ වැඩ ඔක්කොම කරලා දුන්නට පස්සේ බෙනිෆිට්ස් විතරක් මට ගන්න බෑනේ බං. Thank you so much machan. හරි හරි. උඹේ thanks තියාගනිම් මට උදව්වක් ඕනේ දවසකට. එහෙනම් මං ගියා. උඹේ රෙද්ද ප්‍රেজෙන්ටේෂන් එක ලෑස් දෙන්නත් එපේ. හරි thank you so much machan. මට කියන්න වචන නෑ බං. ඕන වෙලාවක ඕන දෙයක් තියෙනවා නම් මට කතා කරන්න. හරි හරි. ඕක මොකද්ද බං? අපාර්ට්මන්ට් එක ගන්න අමාරු නෑ පුතේ. තාත්ති කොහෙද අරන් දෙන්න? දැන් ඔයා ගිහින් නිදා ගන්නකෝ හොඳ පුතා වගේ. තාත්ති මන්ටම ගෙදර එනවා හොඳේ. Oh! Fuck!